අද මා මාතුකා කරගත්තේ චපල ස්ත්‍රියාවක් පිළිබඳ කියවෙන සමුග්ග ජාතකයේ නැවති ආදර්ශමත් කතා වස්තුව. ඒ ගායනා කිරීමට ප්‍රථමයෙන් අපි තුනුරුවන් නමදිමු. සුගත පතල මහගුණ කඳ සනරාමර මුනින්දාය සුගත තථාගත භගවත් තුන් ලොව දිනු සමින්දාය භගවත් ඒ තිලෝ තිලක සිරිපාපි උමේ අභිමුව මුදුනත් කොට වැඳ වැටෙනෙමි විරිදු ගයන්නට පළමුව පින්සර වූ අභිදහමේ මිනිමුතු ඇටවන් පැහැසර පිටකේ දහම් කිරුල හිස පලදන්නට අවසර තිරිසිදු ඒ සන්ධර්මය ලෝතලයෙහි පුබුදු කළා අරියට සඟගන වදිමුකෝ අප සැම දෙන එකතු වෙලා විනකෙරුමට ආවසවත් මරුහට මෙත් ගුණ පෙන්නූ සනරාම රහිමි වඳිනෙමි ලොව සතහට සිත පෙන්නු සදහැවතුනි සමුග්ග ජාත කතාව ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්න. පෙරබර නැස් පුරවරයේ බඹදත් රජ කරන කාලෙ කරමින් වැසියව පාලනේ රට වැසියට පාල ආලි දෙරුම් පුරන අප බෝසත් ඉපදී බරණැස් පුරවර උතුම් සිතින් සිල් රකින්ව වනගත වීමෙන් මනහර පෙර බරණැස් පුරවරි බඹදත් රජතුමා රටවැසියාව දැහැමෙන් සෙමින් පාලනය කරන කාලි පෙරම් පුරණ අපමහා බෝස්තාන් වහන්සේ බමුණු කුලයක ඉපදිලා ගිහි සම්පත් එපා වෙලා සංසාරේ කෙටි කර ගැනීමේ චේතනාවෙන් මහා වනගතේ තවුස්තම් ආරක්ෂා කරනවා සයක් අභියස තවුසාවනයේ වැඩ ඉන්නේ යක්ෂයෝ සහ රාක්ෂයක් එතුමා හමුවට එන්නේ බන අසමින් තවුසාගෙන් යක්ෂයෝ දිනපතා එනවා මන පිනවන බන අසලා යක්ෂයෝ පිට වෙලා යනවා විශාල නුග රුක්ෂයක් අභියස මේ බෝසත් තවුසා තවුස්දම් පුරනවා වනාන්තරයේ ඉන්න යක්ෂයෝ යක්ෂණියන් රාක්ෂයන් ඇවිල්ලා මේ තවුස්තුමාගේ ඉමිහිරි ධර්මයේ ශ්‍රවණය කරලා එතුමට වැඳ නමස්කාර කරලා යන්ට යනවා රටේ සිට විශාල පිරිසක් බරණැසට එන්න එන අතරෙදි එවම් පිරිස මහවනයට ආවේ අන්න දානව යක්ෂයා ඉන්න මහවනයෙන් යන අතරට දේනව යක්ෂයට හිතුණ අමුවෙන් මිනිමස් කන්නට කසී රටේ ඉඳන් විශාල පිරිසක් එනවා බරණැස් පුරවරයට යන්ට ගම් නියම් ගම් පසු කරලා දානව යක්ෂයා ඉන්න මහා වනයෙන් ගමන් කරනකොට දානව යක්ෂයාට පේනවා මේ පිරිස දානව යක්ෂයා හිතනවා අද කටට රහට අමු අමුවෙන් මිනිමස් ටිකක් කන්ට පුළුවන් හඬ නගමින් දානව යක්ෂයා එන අතරතුරේ
ඒ අය බිය වෙලා එදා දුවන්ට උනි වනන්තරේ එහි සිටි රූබර ළඳක්ව සිහිය නැතුව ඇද වැටුණා දානව යක්ෂයාට ඇගේ රූපේ දැකලා හිත වැඳුණා හූ හඬ නගමින් දානව යක්ෂයා එනකොට බය වෙච්ච පිරිස ඒ මේ අත දුවන්න පටන් ගත්තා ඒ පිරිස අතර හිටිය රූපයෙන් ඉතාම ලක්ෂණ රූමත් කාන්තාවක් දුවගන්ට බැරුව බය වැඩි වෙලා සිහිය නැතුව ඇදන් වැටෙනවා දානව යක්ෂයා එනවා මේ ලඳව මරාගෙන කන්ට ඕන කියලා හිතලා නමුත් ඇගේ ලක්ෂණ රූපේ දැක්ක දානව යක්ෂයාට මෙහෙම හැඟීමක් ඇති වුණා රූපෙන් දෙවගණක් වගේ ලක්ෂණ ඇගේ පෙනිය මාගේ බිරිඳ කරගත්තොත් සතුටක් මාහට දැනිය ඔසවාගෙන ඇය දෑතින් විමානයට පැමිණෙනවා විගස ඇයට සිහිය අරන් දානව යකු පවසනවා දානව යක්ෂය හිතනවා මෑ රූපයෙන් දෙවගණක් වගේ මෑව මගේ බිරිඳ කරගත්තොත් හිතන ලොකු සතුටක් මේ රූමත් කාන්තාව දෑතින් ඔසවගත්ත දානව යක්ෂයා ඔහුගේ විමානයට ඇවිත් ඇයට සිහිය ලබාගෙන මේ වගේ විස්තරයක් කියනවා හදලා කරඬුවක් එදින දානව යක්ෂයා විසින් දමලා එතුලට මේ ළඳ යක්ෂයා සිතනවා තොසින් කිසිවෙකු හට නොපෙනෙන්නට ඕනමෑව රැක ගැනුමට යක්ෂයා ඒ කරඬුව ගිල ගත්තා ඉතින් කුස ඇතුළට දානව යක්ෂයා මෑට කියනවා මන් නුඹව මරාගෙන කන්නයි සූදානම් උනේ නමුත් නුඹේ ලක්ෂණ රූමත් රූපේ නිසා මට නුඹ ගැන ආදරයක් ඇති වුණා නුඹ කැමති නේද මාත් එක්ක යුග ජීවිතයේ ගත කරන්න ඈ බැලුව අකමැති වුණොත් මැරුම් කන්ට වෙනව ඔව් මං කැමති දානව යක්ෂයා හිතනවා මෑව කිසි කෙනෙකුට නොපෙනෙන් ආරක්ෂා කරගන්න ඕන හැදුව කරඬුවක් මෑව දැම්ම ඒ කරඬුව ඇතුළට දාල කරඬුව දානව යක්ෂයා කුස ඇතුළට ගිල ගන්නවා එක් දවසක් දානව යක්ෂයා නා ගැනීම සඳහා විලක් වෙතට යනවා වතුර ටිකක් නා ගන්නට යන්නට ඕනෑ විලකට එවර යක්ෂයා පැමුණුනි හරි ලක්ෂණ විලක් වෙතට තුල තිබුණා උ කරඬුව එතනදී එළියට ගත්තේ දානව යක්ෂයා දන්නේ නැහැ එම ගෑණිගේ තත්ත්වේ ලිලගාවට ඇවිත් අර කුස තුල තිබිච්ච කරඬුව එළියට අරගෙන තරුණ ස්ත්‍රියව නාවන්න පටන් ගත්තා මෙහෙම පත්වලින් දියගෙන තම බිරිඳව නාවනවා දෙවෙනි වරට දානව යක්ෂයා නාන්න සැරසෙනවා එක සැරයක් යට ගිලෙනවා ගිලුන සැනින් උඩට එනවා සැකහින්දා උඩ ඇවිදින් තමන් සොඳුර දෙස බලනවා නෙළුම් පත්වලින් රූමක් බිරිඳව නාවල ඈව කරඬු වාසලින් තියලා දානව යක්ෂයා විලට බැහැලා
එක සැරයක් ගිලෙනවා ගිලිච්ච සෙනින් ආපහු උඩට ඇවිත් බිරිඳ දෙස බලනවා ඒ වෙලාවේ මේ වගේ සිදුවීමක් සිදු වුණා සින්ද විඤ්ඤාදර දෙව් පුතු උඩු ගුවනින් යන්නේනා සිද්ද උනේ පුදුම දෙයක් මේ ළඳ දෙව් පුතු දකිනා ආශාවක් ඇති වෙනවා දෙව් කුමරා ගැන මැය හට ඔහුවගෙන්න ගන්නට ඕනෑ දැන් කරඬුව ඇතුළට සිද්ද විද්‍යාද දෙව් පුතා ගුවනින් ගමන් කරනවා මේ ගොඩට ඇවිල්ලා හිස පිහිදාන ස්ත්‍රියව දැක්කා ලක්ෂණ දෙව් කුමාරේ ගුවනින් ගමන් කරනවා ඔහු පිළිබඳ ආසාවක් ඇති වුණ මෑ හිතනවා මොහුව ගෙන්න ගන්නට ඕන යක්ෂයාට නොපෙනෙන්න කරඬුව ඇතුළට හිස පිහිදන ගමන් ඔහුට ඇය දෑතින් අතවනනවා යසරුව ඇති දෙව් කුමරා ලක්ෂණ මේ ළඳ දකිනවා අත වැනුවේ මාහට යන්ට ඕන ඉක්මන් කර ප්‍රිය වඩවන සිද්ද විඤ්ඤාදර පැමුණුනි එම වර මෑ හිස පිහිදාන ගමන් ගුවනින් ගමන් කරන සිද්ද විද්‍යාද්‍ර දෙව් කුමාරයාට අත වැනුවා සිද්ද විද්‍යාද්‍ර දෙව් කුමාර බැලුවා ඊතාම රූපයෙන් ලක්ෂණ කාන්තාවක් මට අතවනනවා මම යන්න ඕන ඇයගාවට සිද්ද විද්‍යාද්‍ර දෙව් කුමාරයා එනවා මේ කරඬු වසල ඉන්න රූමක් ස්ත්‍රියව ගාවට ආව ගමන් ඔහු එතනට කරඬුව ඇතුළට දානවා පෑවාහස රැලි ඔහු වෙත සතුටක් ඇය හට දැනිනවා සලුවෙන් වාගෙන ඔහුවත් ඇය කරඬුව තුල ඉන්නේ විලෙන් ගොඩට ආයක් සය එම කරඬුව ගිල ගන්නේ සිද්ද විද්‍යාද්‍ර කුමාරයව මෑ දැම්ම කරඬුව ඇතුළට මෑ කරඬුව ඇතුළට ගොස් සලුවෙන් දෙව් කුමාරයව වහගෙන ඉන්නෝ නාල ඉවර වෙලා ගොට්ටා පුදානව යක්ෂය හිතනවා මගේ සොඳුරිය හරිම කීකරුයි අදම නාල එනකොටම ඈ කරඬුව ඇතුළට ඇතුල් වෙලා දානව යක්ෂය දන්නේ තව සිද්ද විද්‍යාද්‍ර කුමාරයා කරඬුව ඇතුළේ ඉන්නවග කරඬුව අරගෙන නැවත කුසට ගිල ගත්තා සොඳුරියත් සමගින් ගොයිදින් මම තවුසලඟට කරුණාවන්ත තවුසාගේ ධර්මය අහගන්න හොඳට එහෙම සිතා දානව යක්ෂයා ආව තවුසා වෙතට මෙහෙම කතාවක් තවුසා අහනව යකුගෙන් එම විට තවුසා හිතනවා අද මම සොඳුරියක් එක්ක ගිහිල්ලා අර නුග වෘක්ෂයේ ළඟ තවුස් දම් රකින්න තවුස් තුමාගෙන් ධර්මයේ ශ්‍රවණය කළ යන්තෝ දානව යක්ෂයාව නුග වෘක්ෂය අභියසට එනකොට පින්වත් තවුස් තුමා දානව යක්ෂයට කියනවා මෙහෙම කොයිබද තුම් යන්නේ තවුස් තුමා ආනා විට දෙයනේ යක්ෂය කියනවා අප දෙදෙනයි ආවේ මෙවිට ඔබට තුන් දෙනෙක් ආවා කියලා දැන් පේනවාද
සැබවට මට තවුසුතුමනි ඔබ බොරුවක් කියනවාද තවුසුතුමා කියනවා ඔය තුන් දෙනා මේ කොහෙද යන්නේ ධනව යක්ෂයා පුදුම වුණා අපි තුන් දෙනෙක් ආවේ නැහැ සඳුරියයි මායි පමණයි ආවේ ඔබතුමා මට බොරු කියනවාද ඒ වෙලාවේ තිංවත් බෝසත් තවුස්තුමා දානව යක්ෂයට කියනවා මෙහෙම උස තුල ඇති කරඬුව දැන් ඔබ එළියට වමාරන්න නැතිනම් ඔබ හට වේවි මරණය වෙත ළඟාවෙන්න දානව යක්ෂය කරඬුව එළියට ගත් ඉක්මන් කර සිද්ද විද්‍යාධර දෙව් පුතුගුවනට ගියා එවර දානව යක්ෂයා වහම ඔය කුස තුල තියෙන කරඬුව එළියට වමාරන්න තව ප්‍රමාද වුණොත් සිද්ද විද්‍යාධර දෙව් පුතා ඔහුගේ රන් කඩුවෙන් ඔබේ උදරය පලාගෙන ගුවරට ගමන් කරනවා ඔබට මරණය උදා වෙනවා අන්න ඒ වෙලාවේ දානව යක්ෂයා කරඬුව එළියටම මෑරුවා අර ස්ත්‍රියව සමග ඉතාම සතුටින් කරඬුව ඇතුලේ හිටිය සිද්ද විද්‍යාධර දෙව් කුමාරයා ගුවනින් ගමන් කළා දැන් කද තුන් දෙනෙක් ආපු එක බොරු දැයි මට කියන්න වේවිද තව සිටියා නම් බොට වෙනවා නැසින්න සිර කරගෙන ආරක්ෂා කරගෙන හිටියක් එම ළඳ වරදේ බැඳුනා මොහොතින් ඉස්තිය ගැන වැටහෙනවද දැක්කද තුන් දෙනෙක් හිටියට මම් බොරුද කීවි තවසුණු මොහොතක් හිටියානම් ඔබට කුමක්ද සිද්ධ වෙන්නේ? තවුස කියනවා දානව යක්ෂය සිර කරගෙන කරඬුවක් ඇතුලේ දාගෙන කුස තුල රඳවාගෙන සිටියත් ස්ත්‍රියව වර ලැබිච්ච මොහොතේදී වර දී බැඳිනවා. ඒ වෙලාවේ දානව යක්ෂයට අධික කෝපයක් ඇති වෙලා මේෂ්ටියාව මරන්ට සූදානම් වෙනකොට තවුස්තුමා මෙහෙම ඉල්ලීමක් කළා. දිය කරු දේවල් දැක්කම ළඳ මොහොතින් වෙනස් වෙනවා. ඒක තමයි සබදාම තවුසා පහදලා දෙනවා. නරකයි පර පණ නසන්න යක්ෂය ඔවදම් සිතන්න. ඔය ළඳ හට පාඩුවේ යන්නට දැන් ඔබ ඉඩ හරින්න යක්ෂයා ස්ත්‍රියව කියන්නේ බොළඳ ගති පැවතුම් ඇති චපල සිත් ඇති තැනැත්තියක් අලංකාර දේවල් පියකරු දේවල් දැක්කහම මොහොතින් ඇගේ සිත ඒ පැත්තට නැඹුරු වෙනවා තමයි සබහාධර්මී ඒ නිසා ඈව මරන්ටිපා ඈට අබේදානිය දෙන්න පරපර නැසුවොත් ඒ ප්‍රතිඵල විපාක ඔබටත් විනින්ට සිද්ධ වෙනවා තවුස්තුමාගේ ඔවදම් පිළිගත්ත දානව යක්ෂයා ඈව මුදාහැරියා මුදාහැරලා තවුස්තුමා ගාව දන්න නමස්කාර කරලා මේ වගේ බැගෑපත් ඉල්ලීමක් කළා මින් පසුවට කවදාවත් නෑ මම මිනි මස් කන්නේ වැරදි මගක නෑ යන්නේ සිල් රැකගෙන මා ඉන්නේ දැන් පටන් දානව යක්ෂය සුමගට හැර උනේය සිඳු සීලය රකිමින් ජීවත් වෙන්නට උනේය
මම් මින් පසු මිනීමක් මස් කන්නේ වැරදි ක්‍රියාවල් කරන්නේ ඔබ තුමාගේ අවවාද පරිදි මම සිල් රැකගෙන සංසාරේ කෙටි කරගන්න උත්සාහවන්ත වෙනවා තවුස් තුමාගේ ඔවදම් පිළිගත් දානව යක්ෂයා භාවනා කරලා සිල් රැකලා වරින් වර මේ තවුසත් යක්ෂ සේනාධිපතිය චුත වී ගොස් දිව්‍ය ලෝකෙ උපත ලැබුවා අර වරදේ බැඳුන ස්ත්‍රියව එතනින් චුත වී ගොස් අට මහ නිරයට වැටුණා මේ සමුග්ග ජාතක බණ කතාව ආදර්ශය අපේ අම්මලා අක්කල නංගිලා නෑල පුංචම්මලා නැන්දලා සෑම දිනාටම පතිවෘතා ගුණ ධර්මයේ රැක්කොත් ඇයට මෙලවත් පරලොවත් දෙලෝදීම සැපතක් මිසක් විපතක් උදාවන්නේ නැහැ ඒ වගේ අත්යෙන් අත්තට පැන්නොත් ඈ වැටි හෙම්බත් වී විනාශ වී යනවා සමුග්ග ජාතක බණ කතාව එතකින් නිමාවට පත්වන අතර එය ආදර්ශයටගෙන සෑම දිනම දැහැමිව ජීවත් වෙන්න උත්සාහවන්ත වෙන්න ඒ කතාව ගායනය කළ මටත් ශ්‍රවණය කළ ඔබ සමටත් මේ පින හේතු වාසනා වේවා දෙවියන්ටත් මේ පින් පෙත් අත්පත් වේවා මළගිය ඥාතීන්ටත් මේ පින හේතු වාසනා වේවා